සඳහා විෂයන් විදිලා තියෙනවානේ. සමහර ඇමතුන්ගේ විෂයන් කනගා බොහොම පාල කරන කැලුන්ගේ අප්‍රසාදී කියන්නේ වැඩක් කරන්න බැහැ කියලා වැඩක් කරන්න පුළුවන් කියලා කියනවා මේ විදිලා ඔය මැටි වලන් කරාම මේ විදිහට මේ විෂයන් විදිලා තියෙනවා සමහර උන් දිදී කියනවා මේක කරන්න බැහැ කියන මතයක් තියෙනවා. ඒතකොට මම මොකද්ද කරලා ඉතකොට ජේස්ටෙක් සිල්පසෙන් උස්සමවත් දෙන්නේ නැහැ. ඇත්තටම දැන් මේ හැම කෙනාම සන්තෝෂ කරන්න බෑ මේ කැබිනට් මණ්ඩලය පත් කරනකොට. සාමාන්‍යයෙන් ඉතිහාසෙ ඉඳලා අද දක්වාම කැබිනට් මණ්ඩලය පත් කරපු දවස ඉඳලා පහුවදා උදේ ඉඳලා තියෙන්නේ තමන්ගේ අඬ වැඩියාවන් ඉදිරිපත් කරනවා. අද මේ රටේ අපිට අවශ්‍යතාව තියෙන ජාතික ආර්ථික ප්‍රතිපත්තිය. ඒක බොහොම පැහැදිලිව දැන් පෙනී යනවා අපි සියලු දෙනාටම. ඒ වගේම ආනයනයන් අඩු කරගන්න අවශ්‍යයි, අපනයනයන් වැඩි කරගන්න අවශ්‍යයි. ඉතින් අපනයනයන් වැඩි කර ගැනීම සඳහා වන විශාලම වැඩපිල්ල තිබෙන්නේ දේශීය කර්මාන්ත දියුණු කිරීම තුල එක පැත්තකින්. දෙවනුව ආනයනයන් අඩු කිරීම සඳහා වන ඉතාම දැවැන්ත ව්‍යාපාරයකට අපිට යන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක සිද්ධ කරන්න පුළුවන් වෙන්නේ දේශීය කර්මාන්ත අගා සිටීම තුළ පමණයි. දැන් ඔය ඔබ කියපු කාරණා සියල්ලම සම්බන්ධ වෙන්නේ අන්න එතෙන්ට. අද අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපේ සිරිමාව බණ්ඩාරනායක මැතිණිය ගෙන ගිය දේශීය කර්මාන්ත ප්‍රතිපත්තිය ඒ හා සමාන මිලත් වඩා වැඩි ලෙස අපේ අධිකාර ජනාධිපතිතුමා අද ක්‍රියා කරමින් ඉන්නවා. ඒක ඉදිරියට ක්‍රියාත්මක කරන්න. ඒ නිසා තමයි වැහිලා තිබුණ කඩදාසි කම්මල නැවත ආරම්භ වෙන්නේ වලච්චේනේ. ඒ නිසා තමයි මට බාර දීලා තිබෙන අත්‍යන්ත රෙදිපිලි සම්බන්ධව නැවත වහලා දාලා තිබෙන සියලුම කුඩා අත්‍යන්ත රෙදිපිලි නිෂ්පාදන ව්‍යාපාරය නැවත පටන් ගන්න අපි හදන්නේ. ඒ නිසා තමයි ලංකාවට ගෙනාපු නිමි ඇඳුම් බතික් සියල්ලම අපි නතර කළා. විශේෂයෙන්ම විවිධ ද්‍රව්‍ය කහ වෙන්න පුළුවන්, කුරක්කම් වෙන්න පුළුවන්, රට ඇතුලේ හදා ගන්න පුළුවන් හැම දෙයක්ම පිටරටින් ගේන එක සම්පූර්ණයෙන් නතර කරන්න ඉදම කටයුතු කරලා තියෙන්නේ. එදා සිරිමා බණ්ඩාරනායක මැතිණිය ගෙනිච්ච ඒ ක්‍රියාදාමය තමයි. මොකද හේතුව මේ COVID-19 වසංගත තත්ත්වයත් එක්ක ඇත්ත වශයෙන් සියලුම රටවල්ලද තමන්ගේ දේශීය නිෂ්පාදනවලට මුල් තැනක් දෙන වැඩපිළිවෙලට ශක්තිය දීලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මම කල්පනා කරන්නේ සිය රට දේ සිරි සැප දේ කියන එදා සිරිමා බණ්ඩාරනායක මැතිණිය ගෙන ගිය ඒ දැවැන්ත දේශීය ආර්ථික ගොඩනැගීමේ ක්‍රියාවලිය අපිට අද දායක වෙන්න සිද්ධ වෙලා තියෙනවා දෛවයේ සරදමක් ලෙස. මොකද හේතුව රටක් විදිහට අපි පහුගිය අවුරුදු පහේම අපිට ඌමනා දේවලුයි එපා දේවලුයි සියල්ම ලංකාවට ගෙනාවා. අඳුන්කුරේ ඉඳලා සරුංගලේ ඉඳලා ඒ වගේම විසක් කූඩුවේ ඉඳලා මේ සියලු දේවල් අපි ලංකාවේ හදාගන්න පුළුවන් ටික අපි ගෙනාවා. නමුත් COVID-19 ප්‍රශ්නයත් එක්ක අද ජාතික ආර්ථිකය ගොඩනැගීමට අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා තමන්ට ලැබුණ අමාත්‍යංශය නෙවෙයි මං හිතන්නේ කල්පනා කළ යුත්තේ. කල්පනා කරන්න තියෙන ප්‍රධානම දේ තමයි ඒ අමාත්‍යංශය හරහා රටට කරන්න පුළුවන් වැඩපිළිවෙලක් තිබෙනවා නම් අධිකාර ජනාධිපතිතුමාගෙන එන ඒ ක්‍රියාදාමයට ශක්තිය දෙන එකයි මං හිතන්නේ වැදගත් වෙන්නේ. විවිධ අර්බුද තියෙනවා, ප්‍රශ්න තියෙනවා, සෑහීමකට පත් වෙන්නේ නැති දේවල් තියෙනවා. නමුත් ඒ මත රඳාපවතිලා වැඩ කරන එක නෙමෙයි මං හිතන්නේ අපි ක්‍රියා කළ යුත්තේ. අපි සියලු දෙනාම රටක් විදිහට ආණ්ඩුවක් විදිහට ජාතික ආර්ථික ප්‍රතිපත්තියකට යොමු වෙලා ජාතික නිෂ්පාදනය වැඩි කරන්න කටයුතු කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා.